Good morning. Assalamu alaikum. අද තලු වීඩියෝ එකක් අරගෙන ආවා. අද කොහෙවත් පෙන්නන්න නම් නෙමෙයි එක්කන් යන්නේ. අද මම පෙන්නන්නේ කොහමද මගේ දවස ගෙවෙන්නේ කියලා. මම යනවා වැඩට. මට ජොබ් එකක් හම්බුණා. ඉතින් සති දවස් පහම වැඩට යනවා. ඉතින් ඒකයි මට වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. සිකුරාදා සෙනසුරාද නිමාඩු. සති දෙකකට පාරක්වත් වීඩියෝ එකක් දාන්න ඉතින් බලන. දැන් යන්න ඕන බස් එක ගන්න. මම උගල මෙතන උඩින් දාන්නම්. හරි ලේසි. ඒ කියන්නේ මේ මම ඒකල දණන් හිටියේ නෑ. බස් එකේ නම්බර් එක සර්ච් කරාම බස් එකේ තියෙන ලොකේෂන් එක වැටෙනවා. ඒ කියන්නේ මං ඉන්න බස් හෝල්ඩ් එකට බස් එක එද්දි මට ඇප් එකෙන් බලාගෙන එතෙන්ට යන්න පුළුවන්. දැන් වෙලාව 5:30 මාරයි. දවල් 12 වගේ එළිය. සමයකේ වෙලාසන එළිය වැටෙනවා. නෝමල් මං ගන්න M125 බස් එක අරගෙන ස්ටේෂන් එකට ගිහිල්ලා එතනින් යන්න ඕනේ. ඔක්බබින් නාෆි ස්ටේෂන් එකෙන් නැගලා DECC ස්ටේෂන් එකෙන් බහින්න ඕනේ. මේ තියෙන්නේ බස් හෝල්ඩ් එක කේසි කරලා තියෙන උන්ට තාම මේක හදාගෙන යන ගම. දැන් ගොඩක් දෝහවල හැමතැනම වගේ තියෙන්නේ මේවා. මේ තාම මේගොල්ලෝ FIFA එකට ඔක්කොම ටික හදාගෙන යන ගමන් තියෙන්නේ. තාම වැඩ කරන්නේ නැහැ. මෙහි මෙට්‍රෝ. ඒ කියන්නේ දුම්රිය සේවාව පටන් ගන්න තියෙන්නේ 2019. ලංකාවේ පටන් ගන්න තියෙන්නේ 1864 දෙසැම්බර් වලද කොහෙද? ඉතින් ඔයා හිතන්න දැන් මේක 2019 පටන් අරගෙන මෙච්චර තාක්ෂණයක් තියෙන එකේ ඇයි ලංකාව එච්චර දියුණු කරන්න බැරි? කටාර් කියන්නේ ඇත්තටම පොඩි රටක්. කොළඹ සයිස් ඇති. ලංකාවට වඩා ගොඩාක් දියුණු. ඒ ඇයි ලංකාවට එහෙම ගන්න බැරි? ඒක තමයි ඔයගොල්ලෝ හිතන්න ඕන ප්‍රධානම දේ. මේ දවස්වල ඒ කියන්නේ දැන් මේ හීට් කාලේනේ නොම්බි අල්ලනවා මිනිස්සු මේ මාසෙම ඉතින් එහෙමනේ. ඉතින් ඒක නිසා මේ මාසෙම අපිට ඔෆිස් තියෙන්නේ උදේ 9 ඉඳන් දවල් 2 වෙනකම් විතරයි. පැය 5යි වැඩ ගන්න තියෙන්නේ. එහෙනම් ෆන්. ඉතින් මේ මාස ඔෆිස් එකට යනවා ඉන්නවා දැනෙන්නේ ආපහු එනවා. වැඩ නම් වැඩි. වෙලාව යනවා ඉක්මන් වැඩි. වැඩ ටික කරගන්න විදියක් නැහැ අර පැය 5ක් වැඩ කරන නිසා. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි මම 9ට පටන් ගන්න එකට ඇයි 6 මාට යන්න කියලා. මගේ මුලින්ම ජොබ් එක HNB එකේ ලංකාවේ. මට මේක පුරුදු උනේ අත්‍තර මේකෙන්. ඒකෙන් කියනවා මේකට හැමදාම යද්දි හැමදාම කියන්නේ මුල් කාලේ හැමදාම වගේ යද්දි පරක්කුයි. ඒ ඉන්න මගේ නමම කෙනෙක් ඉන්නවා. ඒකේ නවීන් අයියා කියලා. නවීන් අයියා තමයි මේ මට එක පුරුදු කරේ. මේ ආපුවාම ඇත්තටම කලින් ඔෆිස් එකේ අයව ගොඩක් මතක් වෙනවා. දුකයි මතක් වෙද්දි. මොකද එතන ඒ තියෙන බොන්ඩ් එක එතන තියෙන බැඳීම ආයි නිකන් පවුලක් වගේ. මම ඔයගන්ට අන්තිමට පෙන්නන්නම් අපේ සෙට් එක HNB එකේ. ඉතින් දැන් බස් එකක් එනක ඉන්න ඕන. දැන් මම වැඩ කරන තැන ගැන විස්තර. මම වැඩ කරන්නේ NASCO කටා ඉන්ෂුරන්ස් බ්‍රෝකර් කම්පැනි එකේ මෝටර් ඉන්ෂුරන්ස් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදිහට. මේ කම්පැනි එක තමයි කටාර් වල මුලින්ම ඕපන් කරපු මෝටර් ඉන්ෂුරන්ස් බ්‍රෝකර් කම්පැනි එක. මේ කම්පැනි එක රටවල් 9ක තියෙනවා. ඊජිප්ත්, නයිජීරියා, සවුත් කොරියා, ලෙබනන්, ෆ්‍රාන්ස්, UAE, සවුදි, කටාර්. අම්මා කිව්වෙත් ඔය ටිකයි කොලේවාල ගැහුවනේ තෝ අපිට මිසිස් පෙරේරා. මම නෝමලි ඔෆිස් එකට ගියපු ගමන් ගන්නේ කෝෆි එකක් බොනවා. මම කලින් වැඩ කරපු ඔෆිස් එකේ මම ඇත්තටම කියන්න ඕනේ බෙස්ටි බොස් HNB IT එකේ හෙඩ් එයා මම මෙහෙ ඉන්න සතියකට විතර කලින් නැති වුණා. එයා හැමදාම ඔෆිස් ආපුවම බොනවා කෝෆි එක. කෝෆි මැෂින් එකක් තියලා තියෙනවා. ඔෆිස් එකට උදේ යද්දිම මාර සුවඳයි. මාර නිකන් අර අමුතු කික් එකක් තියෙනයි සුවඳට. ඒ සුවඳ නිකන් නැතුව නිකන් හුරු නෑ වගේ. ඒ නිසා මම ආපු ගමන් මුලින්ම ගන්නේ කෝෆි එකක් හදාගෙන බොනවා. කිසිම ගතියක් නැ නානකමන් කියන හිතේ තියෙන ෂොක් ගිය වතුර කපපු ගමන් ඇස්වලට දැනේ ගින්න. මට මෙතන වැඩ කරද්දි නිතරම පරණ තැන මතක් වෙන හේතුව තමයි එකක් අපේ රටේ කට්ටිය අනිත් එක මේ මට මගේ පළවෙනි ජොබ් එක අපේ සෙට් එකේ කිසිම කේලම් කියන්නේ අර ඉන්න ඔෆිසර් කේලම් කියන්නේ උන් ගොට්ටල්ලනේ උන් ඒ විදිහෙන් ඉන්න අය එහෙම කිසිම එකෙක් එතන හිටියේ නැහැ. ඔක්කොම එතන මාරම එකමුතු ගමක් තිබ්බේ. මේ ඔෆිසර් එහෙම තාම මට හම්බුන්නේ නැහැ. වැඩිය ලොකුයි ලේ බැංකුව දැනුනේ නැහනේ හිතුනේ නැහනේ
ඇවදකින නිසා රැත කන්න තිබුණු පත් එක මිස් වෙනව රැත ඇයත් එක්ක ජාඩු වදන් ඉසිනි දැබ්ලි මොම නිදවල් වඩ කියල් බැස නිදවල් මොම නිදවල් වඩ තිස්සේ හිතේ තියෙන ශෝකගී වතුර කපපු ගමන් ඇස්වල තප්පෙන ඇයව මතක් කරන් ඉවසුව අපි හිතේ කින්න නුවව පිට කෙනෙකුට බන්දලා දුන්නේ පිසං හමන සුලං වැල්ල මූණකටට ගේන අමුතු කිතිය හරිම පුදුම දැනුනේ නැහනේ හිතුනේ නැහනේ කිසිම ගතියක් නැහැ සාරි කපල දාපු රූම් එකේ ජනෙල් රෙද්ද වැනේ ඉබාගාත ඩිස්කෝ නැටුම් දාන්න නැතුව සද්ද නැහනේ ඇයත් නැහනේ කිසිම ගතියක් නැහැ නානකමන් කියන හිතේ තියෙන ශෝක ගිය වතුර කපපු ගමන් ඇස්වලට දැනෙගින්න ඇයව මතක් කරන් ඉවසුව අපි හිතේ ගින්න දුවව පිට කෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද මිස්සිස් පෙරේරා පට මහන්සි මගේ පරණ ඔෆිස් එකේ සෙට් එක මතක් කරන ගම එනං අද මගේ වීඩියෝ එක එන්න එනවා ඊළඟ වීඩියෝ එකෙන් ඕගලන්ට බලන්න ලස්සන ලොකේෂන් එක බලන්න දෙනං කම්පෙයා කරන්න දෙයක් ඔලුවට දාගන්න දෙයක් දෙන්න බලාපොරොත්තු වෙන ගම මගේ වීඩියෝ එක මෙතනින් එන්න එනවා නවීන්ගේ channel එක subscribe කරන්න cheers like කරන්න comment කරන්න share කරන්න subscribe කරන්න Facebook page එකටත් like එකක් දාන්න Instagram එක මතක් කරන්න එපා subscribe කරන්න මේ travel diaries with navi subscribe කරන්න හිතුනේ නැහෙනි අපිට පාඩුයි කියා නාන ගමන් කියන හිතේ තියෙන ශෝකය වතුර කපපු ගමන් ඇස්වලට දැනෙන්නේ ඇයව මතක් කරන් ඉවසුව අපි හිතේ කින්න දුවව පිට කෙනෙකුට බන්දලා දුන්නේ